ලංකා ඉංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පැරදුනාට අවසන් තරගයේ ලබාගත් වාර්තාගත ජයග්‍රහණය එක්ක ශ්‍රී ලංකාව කියන්නේ දක්ෂතාවයේ නැති කණ්ඩායමක් නෙවෙයි කියන එක ක්‍රිකට් ලෝකයටම පෙන්වුවා. තරගයෙන් පස්සේ ශ්‍රී ලංකා නායක චන්දිමාල් මාධ්‍යයක කිව්වේ ලෝක කුසලානේ වෙත යද්දී කණ්ඩායම හඳුනාගන්න මේ තරගාවලියේ වෙනස්කම් කළා කියලා. අපිට තව කීප දෙනෙක් ඉන්නවා ලෝක කුසලානේ සඳහා හඳුනාගන්න. ඒ නිසා තමයි මෙම අවසන් තරගයේදී නව ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නේ. ඔවුන් කොතනද ඉන්නේ කියලා බලන්න. මම හිතනවා අපේ ප්‍රධාන ඉලක්කය ලෝක කුසලානේ. අපි එතනට යන්න පෙර තරග ජයග්‍රහණය කරන අතරේ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න පුළුවන් නම් ඒක තමයි වඩාත් වැදගත්. තරගවලි මුල් තරගවල අසාර්ථකුණු කුසල් මෙන්දිස්ට අවසන් තරගයේ වෙනකන් ලැබුණු අවස්ථාවට කුසල් අවසාන තරගයේ සාධාරණයක් කළේ කාලෙකට අමතක වෙන්නේ නැති පහරවල් එක්ක අර්ධ ශතකයක් ලබාගෙන. කුසල් ගැන චන්දි කිව්වේ මෙහෙම කතාවක්. අපි ඔහු විශ්වාස කළා. අංකයකට ඔහුගේ පන්දු රැකීම විශ්වාස කළා. පන්දු රකින්න විට ඔහුගේ හැසිරීම පන්දුවට පහර දෙන්න වැදගත් වෙනවා. අපි දන්නවා කුසල් වගේ ක්‍රීඩකයෙක් කොයි මොහොතක හෝ දස්කම් අතරට එනවා කියලා. ඒ විශ්වාසය උඩ තමයි ඒ අවස්ථාව දුන්නේ. මෙන්දිස්ට විතරක් නෙවෙයි සෑම ක්‍රීඩකයෙකුටම ඉහළට යෑම පහතට වැටීම් තියෙනවා. ඒක ක්‍රීඩාවේ පමණක් නෙවෙයි අපේ පෞද්ගලික ජීවිතයේ තියෙනවා. ඒක අපි සිල් දෙනාටම වෙන්න පුළුවන්. කුසල් මෙන්දිස් කියන්නේ අපේ අනාගතය. අපි ඔහුව විශ්වාස කරනවා. මම හිතනවා ඔහු ඉදිරියේදී දස්කම් අතර රැඳී කියලා. අන්තිම තරගයේ හොඳ ඉනිමක් සෙල්ලම් කරන චන්දිමාලුත් සමත් වුණේ දඟපන්දු යවන්නන්ට ඉනිම මැද හොඳින් පහර දීලා. මේ ඉනිමේ චන්දි රිවර්ස් පහරක් හොඳින් මෙල්ල කළා. මේ පහර ගැන චන්දි කිව්වේ මෙහෙම කතාවක්. මම හිතනවා සබ් කොන්ටිනන්ට් ක්‍රීඩා කරන විට ප්‍රතිකාරයකට එවැනි පහරක් අත්‍යවශ්‍යයි. පන්දුව දඟ කැවෙද්දී විශේෂයෙන් වැදගත්. මගේ ඉනිම ගොඩනගන්න ඒ ස්විප් පහර වඩාත් වැදගත් වුණා. මේ විදිහට තමයි වාර්තාගත ජයග්‍රහණයෙන් පස්සේ කාලෙකට පස්සේ කොන්ද කෙලින් තියාගෙන මාධ්‍ය හමුවේ අදහස් දක්වන්න උදා වුණු අවස්ථාවේ චන්දි අදහස් දැක්වේ. චන්දි කියන දේවල් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket world කැමති ඔබේ අහලුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.